පැහැදිලිවම කියන්න ඕනේ මේ විපක්ෂව අදහස් එල්ල කරන ඒ වගේම මේ යන වැඩපිළිවෙලට විරුද්ධව කතා කරන සියලු දේශපාලන නායකයන්ට මීට අවුරුදු දෙකකට කලින් අවස්ථාව තිබ්බා ඔවුන් ඒ වගකීම බාර අරගෙන මේ මට්ටමට රට ගොඩනගීමේ බාරදූර්ය කාර්ය ඉදිරියට කරගෙන යන්න. හැබැයි එදා ඒ වගකීම් වලින් පැනලා ගිහිල්ලා ඒ වගකීම් වලින් මගහැරලා අද ආර්ථිකය ස්ථාවර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් විවේචනය එල්ල කිරීම සාධාරණ නෑ. බොහෝ වෙලාවට විපක්ෂ නායකතුමාගේ අදහස තමයි ආර්ථිකයේ සංකෝචනය වෙලා තියෙනවා කියලා. හැබැයි එතුමා එදා රට බාරගත්තා නම් අද අපි 2023 අවසාන කාර්තුවේ 104.5% ආර්ථිකයේ වර්ධනයක් කරගෙන තියෙනවා. ඒක ගන්න පුළුවන් වේවිද කියලා එතුමාට කල්පනා කරන්න වෙනවා. මොකද මේ දක්වා ආපු ගමන් මගට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කරලා මේ අවුරුදු දෙකක කාලය තුළ රටේ බරපතල අර්බුදයේ පැත්තක තියලා තමන්ගේ දේශපාලනය වෙනුවෙන්ම විතරක් පෙනී ඉඳලා විවේචනාත්මකව කතා කිරීමට විතරයි විපක්ෂයට පුළුවන්. ඒ හින්දා විපක්ෂයට ආර්ථිකමය වශයෙන් දැක්මක් සහ වැඩපිළිවෙලක් නැහැ.